තෙරුවන් සරණයි දෙවිපීතයි සමාධිය ප්‍රඥාව සහ ආලෝකයේ කරා ඔබ රැගෙන යන අධ්‍යාත්මික චාරිකාව සූපත් චරණයට ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා භාවනාව කියන වචනයේ අර්ථ සපේ නොහැකි අති ගැඹීර මාතෘකාවට අපිට ගෝචර කරගත හැකි මට්ටමේ අර්ථ විවරණයක් ලබා දීමට මම ආද බලාපොරොත්තු වෙනවා මගේ channel එකේ බොහෝ කලකට පෙර භාවනාව සම්බන්ධ වීඩියෝස් දෙක තුනක් කරලා තියෙනවා ඒකත් නැවත බලන්න කියලා මම ආරාධනා කරනවා විද්‍යාත්මක ඇසකින් භාවනාව ගැන වටහා ගන්නවා කියලා කිව්වහම ටිකක් සංකීර්ණ ගතියක් දැනෙන්න තිද තියෙනවා අනිත් කාරණේ තමයි කොතරම් විද්‍යාත්මක දේවල් ඉගෙන ගත්තත් භාවනාව කියන කියලා කියන්නේ අත්දැකීමක් මානසික පරිවර්තනයක් මොලේ සම්බන්ධ වෙනසක් ඒ නිසා ඒ පිළිබඳව ශ්‍රුතමය වශයෙන් එහෙම නැත්නම් පොත්පත් වලින් අපි අහලා දැනගන්න ඉගෙන ගන්න හෝ වචන වලින් කතා කරන දේවල් ඒ තරම්ම අර්ථ සපයන්නේ නැහැ මොකද ඒක අත්දැකීමක් නිසා නමුත් අපිට මේ ලෝකයේදී කතා කරන්න වටහා ගන්න වචන අවශ්‍යයිනේ ඒ නිසා අපි භාවනාව ගැනත් වචන වලින් කතා කරලා ඉගෙන ගන්නවා නමුත් භාවනාව කියන දේ ගැන අපි කොච්චර වචන කතා කරත් 125ක විතර අර්ථයක් තමයි අපිට භාවනාව ගැන වචන කතා කරලා දැනගන්න පුළුවන් වෙන්නේ මොකද ඒක අත්දැකීමක්ම ලබන්න ඕන සුදුසු දෙයක් නිසා ඒ වගේම සෑම දෙයක්ම ක්‍රමානුකූලව විද්‍යාත්මක පසුබිමක් යටතේ තියෙන බව අපි දැනගන්න ඕනේ මං කලින් වීඩියෝස් වල කරලා තියෙනවා විශේෂයෙන්ම රන් කොම්බෝ කියන වීඩියෝ එකේ අපේ සිරුර නිර්මාණය වෙලා තියෙන විද්‍යාත්මක පසුබිම කොතරම් ගණිතමය නැත්නම් ජ්‍යාමිතීය විද්‍යාව සූක්ෂම ලෙස පාවිච්චි කළාද අපි මේ මනුස්ස ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා අද වර්තමානයේ මේ දේවල් ශ්‍රී ලංකා සමාජයෙන් නම් ඉවත් වෙලා තිබුණත් පෙර තිබුණු සිංහල බෞද්ධ සංස්කෘතිය තුල ගමයි පන්සලයි වැවයි දාගබයි ඉදිකල අවසිට ඇසෙන ගණ්ඨානාදිය වගේ දේවල් පැහැදිලිවම මේ අධ්‍යාත්මික ජීවන රටාවට විද්‍යානුකූලව ගැලපුණා ඒවට විද්‍යානුකූල අර්ථකථන දීලා තිබුණ නැතත් සෑම දෙයක්ම නියමිත ජ්‍යාමිතියකට නියමිත සංඛ්‍යාතයකට පිටවලා තමයි මේ විශ්වය තුල හැදිලා තියෙන හැම දෙයකටම මෙෂර්මන්ට් එකක් තියෙනවා හැම දෙයකටම නිවැරදි සංඛ්‍යාතයක් තියෙනවා හැම දෙයක් තුලම ගණිතයක් ජ්‍යාමිතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාවටත් අපි විද්‍යානුකූල අර්ථයක් වේලපහින් සපයලා ඒක ගැන දැනගැනීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ කාලේ ඔයාලට මතකත් ඇති නිශ්ශබ්දතාවයේ මැදින් ඇසුණු පන්සලේ ඝණ්ඨා නාදේ. ඒ ඝණ්ඨාරේ සීනු හඬ වෙනුවට අද ඇහෙන්නේ ගොඩාක් නිකන් ලවුඩ් ස්පීකර් වලින් විලාප වගේ කියන හඬ තමයි අද ඇහෙන්නේ. ඒ ඝණ්ඨා නාදේ අර ශබ්දයේ ටාං ටාං කියලා ඇහෙන ශබ්දය අතිශයින් ආධ්‍යාත්මික ශබ්දයක්. ඉතින් ඒ හඬ ඕන නිසා තමයි නිදහස් පරිසරේ නිදහස් වෙලා තියෙන වෙලාවට ඒ ඝණ්ඨා නාදේ පරිසරයට මුදාහරණ ශබ්ද තරංග නිකුත් කරන්න අපේ සිංහල සංස්කෘතිය තුල සකස් වෙලා තිබුණේ. ඉතින් අද වෙනකොට ඒ ඝණ්ඨා ආර හඬක් ඇහෙන්නේවත් නැතිද ගානට විවිධ ශබ්ද ගෝසාවල් වලින් විකෘති තරංග වලින් සබහා ධර්මයේ පිරලා තියෙන්නේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මේ දැන් අපි කතා කරනවා විවිධ භාවනා ගැන විදේශ ලෝකයේ ප්‍රසිද්ධ දේවල් සම්බන්ධයෙන් නමුත් මේ ලෝකයේ භාවනාව කියන වචනේ කියනකොටම අපිට පළමිනියෙන්ම ඉස්මුදුනේන් තියලා මතක් කරගන්න ඕනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ. ඒ වගේම මම මේ දේවල් මේ භාවනාවල් ගැන වෙනත් මාතෘකා වෙනත් පාරක් ඔස්සේ ගිහිල්ලා කියලා දුන්නත් ඔයාලා හැමෝටම අපි හැමෝටම සිංහල බෞද්ධයෝ හැටියට භාවනාවක් ඉගෙන ගන්න සහ සුදුසුම දේ තමයි අපේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය සහ ඒ හරහා අපේ ස්වාමින් වහන්සේලාගෙන් ඉගෙන ගන්න බෞද්ධ භාවනා ක්‍රම. ඒ වගේම මම රූපසටහනක් දාලා තියෙනවා බුදු පියාණන් වහන්සේගේ දර්ශනය තුළ කෙනෙක් කොහොමද මොන වගේ ආනිසංසද ලැබෙන්නේ සුද කලාව භාවනා කරොත් කියලා කියන කාරණේ තියෙවා ස්වාමින් වහන්සේලාගෙන් අහලා ඔයාලා දැනගන්න. මම අද කතා කරන්නේ මේ ලෝකේ මේවා පිළිබඳව විද්‍යාත්මක ගවේෂණ කරපු අය භාවනාව සම්බන්ධයෙන් ඉගෙනගත්ත දේවල් සම්බන්ධයෙන්. ඉතින්
අපි දැන් ඒ මාතෘකාව දිහාට හැරෙමු. භාවනාව කියලා කියන්නේ මොළේ සම්බන්ධ සිදුවන විපර්යාසයක් නිසා අපි ටිකක් බ්‍රේන් වේව්ස් එහෙම නැත්නම් මොළේ ආශ්‍රිත නියුරෝන තරංග ගැන දැනගන්න ඕනේ. බීටා බ්‍රේන් වේව්ස් කියලා කියනවා අපි උදේ නැගිට ගමන් ඇති වෙන බ්‍රේන් වේව් එකට උදේම නැගිට්ටාම නැගිටපු ගමන්ම මොළේ ක්‍රියාත්මක කරන තරංගය තමයි බීටා බ්‍රේන් වේව් කියලා කියන්නේ. උදේ නැගිටලා ඇස ඇරපු ගමන් ඇසට ඇතුළට ආලෝකයේ කෙලින්ම වැටුණාම ඒ වැටිච්ච ආලෝකයේ ඔප්ටිකල් නර්ව් සෙල් එක කියලා ඇතුළේ තියෙන සෙල්යක් ඒක හරහා මොළයට පණිවිඩයක් යවනවා ඇහැට ඉරේලිය වැටුණා කියලා. ඊට පස්සේ මොළේ හරහා ඒ පණිවිඩය නියුරෝන සෙල් හරහා කේතුක ග්‍රන්ථියට ගිහිල්ලා කේතුක ග්‍රන්ථියෙන් සෙරටෝනින් කියලා රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙනවා. ඊට පස්සේ තමයි එළියෙන් අපි දකින දේ ගැන අපිට අදහසක් ගන්න මොළේ දත්ත ගබඩාවත් එක්ක සංසන්දනය කරලා මොළේ වැඩ පටන් ගන්න. ඇහැට ආලෝකයේ වැටිච්ච වෙලේ ඉඳලා අපිට රූප පේනෙන්න ගන්නවා. ඒ රූප අපි හඳුනාගන්නේ අපේ ඇතුලේ ඒක ගැන ස්ටෝරේජ් එකේ තියෙනවා. මේ දකින්න අහවල් එකක් කියලා ඉවරලා අදහසක් තියෙනවා. අන්නේ බ්‍රේන් ප්‍රොසෙස් එක යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් මොළේ ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට පළවෙනියෙන්ම ඒකට ඇහැක් කරපු ගමන්ම ඇති වෙන මොළේ බ්‍රේන් වේව් එක නැත්තම් තරංගය තමයි බීටා බ්‍රේන් වේව් එක කියලා කියන්නේ. ඉතින් ගොඩාක් මිනිස්සු මනුෂ්‍ය ලෝකේ අපි මේ ඉන්න 70% අතර මිනිස්සුන්ගේ ෆන්ක්ෂන් වෙන්නේ ලෝ ලෙවල් බීටා වේව් තරංගයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එදිනෙදා වැඩ කටයුතු කරගන්න බොහෝ දෙනෙක්ගේ භාවනා යෝගී අයගේ ඇරෙන්න බොහෝ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතවල මොළේ වැඩ කරන්නේ බීටා කියන තත්වයේ තියෙන ලෝ ලෙවල්. ඒකෙත් බොහොම ලෝ ලෙවල් බීටා වේව් ෆන්ක්ෂන් එකක් තමයි බ්‍රේන් තරංගවල තියෙන්නේ කියලා කියනවා. ඊළඟට බලමු ඒකෙම ප්‍රතිවිරුද්ධ දේ මොකද්ද රෑට සිද්ධ වෙන්නේ කියලා. රෑට ආලෝකය වැඩිපුර නොවැටෙනකොට කේතුක ග්‍රන්ථියෙන් මෙලටෝනින් කියලා වෙනත් විදිහක ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙලා වෙනස් විදිහ මානසික තරංගයක් ඇති කරනවා. නිදිමත අරගෙන එන්නේ ඒකෙන් තමයි. ඒ තරංගයට කියනවා තේටා ඩෙල්ටා කියලා. තේටා ඩෙල්ටා කියන තරංග දෙකට මාරු වෙනවා රෑ වෙනකොට. ඒකෙන් ඒක කරන්නේත් මෙලටෝනින් කියන එක. අවදි අවදි වෙද්දී එන්නේ සෙරටෝනින්, නිදාගත්තේදී මෙලටෝනින්. අදි අවදි වෙනකොට බීටා වේව් තරංගේ, නිදා ගන්නකොට තේටා ඩෙල්ටා කියන තරංග දෙක තමයි මොළේ ක්‍රියාත්මක වෙන්නේ. මම ඔයාලගේ දැන ගැනීම පිණිස මානසික තරංග වර්ග හතරක් සහ ඒවායේ ක්‍රියාකාරකම් ගැන චුට්ටක් කියන්නම්. රූප සටහනක් දාලා තියෙනවා බලන්න. ඒකෙදි ප්‍රධාන වශයෙන් මොළේ ක්‍රියාත්මක වන මානසික තරංග වර්ග හතරක් තියෙනවා. ඒ තමයි ගැමා, බීටා, ඇල්ෆා, තේටා, ඩෙල්ටා කියලා. චාට් එක බැලුවොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒකෙදි ගැමා කියන අතිසුවිශේෂී තරංගය හය මෙන්ටල් පවර්ස් කියලා. ඒ කියන්නේ 이르දි ධ්‍යාන, එතකොට ස්පිරිචුවල් අවේකනින් එකක් වෙච්ච කොණ්ඩලණී අවදි වෙච්ච කෙනෙක්ගේ තුල තමයි ගැමා කියන தത്വේ යුනිවර්ස් එකත් එක්ක කනෙක්ට් වෙච්ච කෙනෙක් එක්කගේ තමයි ගැමා කියන தത്വේ බ්‍රේන් වේව්ස් ෆන්ක්ෂන් වෙන්නේ මොලේ. පරීක්ෂා කරාම අපි ඒක පස්සට තියලා ඊළඟට අපි හැමෝටම ක්‍රියාත්මක වෙන බීටා තරංගය ගැන දැනගමු. බීටා තරංගය ගැන කියනකොට ඒක කියන්නේ 5 senses normal functional everyday normal waking state තරංගය කියලා. ඒ කියන්නේ අවදි වෙලා ඉන්නකොට රූප සටහන් බලා ගන්න, හේව අඳුන ගන්න, සංසන්දනය කර ගන්න, හිතලා මතලා වැඩක් කර ගන්න ඒ වෙලාවට මොලේ යන තරංගය තමයි බීටා තරංගය. ගොඩාක් දෙනෙක්ට පංචේන්ද්‍රිය අරමුණු වලින් වැඩ කර ගන්නකොට මොලේ ක්‍රියාත්මක වෙන තරංගය බීටා තරංගය. ඊළඟට තියෙනවා ඇල්ෆා කියලා. ඒ ඇල්ෆා තරංගයක් ක්‍රියාත්මක වෙන්නේ ලයිට් මෙඩිටේෂන්, ක්‍රියේටිවිටි, සුපර් ලර්නින් ඇන් කොන්ෂස් අවස්ථාවේදී. ඒ කියන්නේ ඇල්ෆා කියන තරංගය තාම හොඳයි ඉගෙන ගන්න ළමයිට. ඒ කියන්නේ කෙනෙක්ට හොඳට ෆෝකස් කරලා යමක් ග්‍රහණය කරගන්න, හොඳට ඉගෙන ගන්න, ගොඩාක් නොලෙජ් එක ඇබ්සෝබ් කරගන්න පුළුවන් තත්ත්වයක තරංගයක් තමයි ඇල්ෆා කියන තරංගය. ඒ තත්ත්වය තුළ තියෙනකොට කෙනෙක්ගේ මනස නිකන් බාගෙට
මෙඩිටේටිව් ස්ටේට් එකක තමා නැත්තම් භාවනාමය තත්වයක තියෙනකොට තමයි ඇල්ෆා කියන තරංගයේ මොළේ ඇතුලේ යන්නේ. ඒ වෙලාවට ගොඩාක් හොඳට ක්‍රියේටිවිටි කරන්න පුළුවන්. දැන් අපි හිතමු සංගීත කරන කෙනෙක් නම් එයාට නිකන් හොඳ සංගීත අදහස් ඔළුවට පහළ වෙනවා. ඊට පස්සේ හොඳට ෆෝකස් කරලා වැඩක් කරන්න පුළුවන්. හොඳ සිහියක් තියෙනවා. මෙන්න මේ ඇල්ෆා තරංගයේ පවත් ගන්න තමයි වලහලත් ඇති මේක කිව්වත් කමක් නැහැ කියලා මම හිතනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා ගංජා පාවිච්චි කරනවා පොඩ්ඩක් නිකන් මත් ගතියක් එන්නේ වෙලාවට මේ ආටිෆිෂලි මේ මෙන්න මේ ඇල්ෆා කියන මට්ටමට මනස ගන්න තමයි මේ කෙනෙක් මේ දේවල් පාවිච්චි කරලා උත්සාහ කරන්නේ. වෙලාවට හැමදේම නිකන් හොඳ හයි ලෙවල් එකකට යනවා. මනස මෙඩිටේටිව් ස්ටේට් එකකටත් දානවා ඒ වෙලාවට. ඒ වෙලාවේ මොළේ ක්‍රියාත්මක වෙන්නේ ඇල්ෆා කියන තරංගේ. ඊළඟට තේටා කියන මානසික තරංගය. ඒක ගැන කියන්නේ ලයිට් ස්ලීප් ඩීප් මෙඩිටේෂන් ඇන් ෆැන්ටසි ක්‍රියේටිවිටි කියලා. තේටා කියන තරංගය යන වෙලාවට කෙනෙක් ඉන්නේ නිකන් නින්දත් නොනින්දත් අතර. ඒ වගේම ඒක අර කලින් ඇල්ෆා වලට වැඩිය මෙඩිටේට් මානස නින්දත් එක්ක භාවනාවත් එක්ක වැඩියෙන් ඉන්න අවස්ථාවක්. ඒ වෙලාවේ එයාගේ මනසට පුළුවන් ෆැන්ටසයිස් කරන්න. ඒ කියන්නේ විවිධ වෙනත් තලව ගැන කරන්න සිහින දකින්න. ඒ වගේ සිහින හිටම් පේන වෙනත් ලෝකවලට ගමන් කරා කියලා හිතනන්න. ඒ වගේ තත්ත්වයකට මනස එනකොට ඒ වගේම හොඳ හොඳ ක්‍රියේෂන්ස් මතක් වෙනවා. ගීත ලියනවා නම් සංගීතය කරනවා නම් දර්ශන කරනවා. අන්න ඒ වෙලාවට මෙන්න මේ තේටා කියන තත්ත්වයේ තරංගයක් තමයි මනස තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට හතරවෙනි එක තමයි ඩෙල්ටා කියලා කියන්නේ. ඩෙල්ටා තරංගයේ ක්‍රියාත්මක වෙන්නේ ඩීප් ඩ්‍රීම්ලස් ස්ලීප් එකේදී. ඒ කියන්නේ හීනයක්වත් පේන්නේ නැති තද නිින්දක් තියෙනවා රෙම් ස්ලීප් එක කියලා. අන්න ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ඉතාම ගැඹුරු නිින්දේදී ක්‍රියාත්මක වෙන තරංගයක් තමයි ඩෙල්ටා කියලා කියන්නේ. ඔන්න ඔය තරංග වර්ග හතර තමයි අපේ බ්‍රේන් වේව් ස්ටේට් එකේදී යන්නේ. ඉතින් කෙනෙක් මෙඩිටේට් කරනවා නම් ඒ කෙනා ඇත්ත වශයෙන්ම භාවනා යෝගී මනසකද ඉන්නේ කියලා දැනගන්න විද්‍යාඥයෝ ඒගොල්ලන්ගේ මොළේට ඔළුව හරහා මේ එක එක විවිධ යන්ත්‍ර උපකරණ තියෙනවා. ඒවා සවි කරලා භාවනා කරන්න සලස්සලා එයාලගේ බ්‍රේන් වේව් එක මොන වගේද කියලා මැනලා තමයි භාවනා යෝගීව ඉන්න අවස්ථාවක කෙනෙක්ගේ මොළේ කොහොමද තරංගේ යන්නේ කියලා බැලලා තමයි මෙන්න මේ දේවල් මැනගෙන හරිගස්සගෙන තියෙනේ. වගේම දැන් විවිධ වයස්වල කට්ටිය පොඩි ළමයින්ගේ එතකොට වැඩිහිටියන්ගේ භාවනා කරන අයගේ ගොඩාක් ඇක්ටිව්ලි වැඩ කරන අයගේ ඒ හැම කෙනෙක්ගෙම ඒ අවස්ථාවල්වලදී මොන මොන විදිහේ මානසික තරංගද මොළේ ක්‍රියාත්මක වෙන්නේ කියලා දත්ත සපයලා ගොඩාක් පරීක්ෂණ කරලා සකස් කරගත්ත දත්තයක් තමයි මේ බ්‍රේන් වේව් ස්ටේට්ස් කියලා කියන්නේ. බේටා ඇල්ෆා තේටා ඩෙල්ටා කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඉතින් අපිට හොඳින්ම තේරෙනවා මිනිස්සෙක්ට ඉතාමත් හොඳින් ෆන්ක්ෂන් වෙන්න තමාගේ ඇතුළත තියෙන ක්‍රියේටිවිටි එළියට ගන්න හොඳම බ්‍රේන් වේව් ස්ටේට් එක තමයි ඇල්ෆා කියන එක. එතනදී එදිනදා ජීවිතයේදී ඇල්ෆා බ්‍රේන් වේව් ස්ටේට් එකෙන් වැඩිපුර තරංග මානසයේ පවත්වන්න පුළුවන් නම් ඒ පුද්ගලයා නිකන් ඉතා සුපිරි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇල්ෆා තේටා කියන මානසික තරංග පවත්වන්න පුළුවන්. ඒගොල්ලන් නිකන් ඇත්ත වශයෙන්ම නිකන් පංචේන්ද්‍රිය ආරමුණු වලින් විතරක් ඉන්න කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ඉන්නේ යම් එක්තරා මට්ටමක භාවනා ගතියකින් තමයි නිතරම ඉන්නේ. ඇල්ෆා තේටා මට්ටමේ ගොඩාක් වෙලාවට ওই සංගීතඥයෝ ලියන අයගේ ගොඩක් ක්‍රියේටිවිටි කරන ගොඩක් චිත්‍ර අඳින්න පුළුවන් අදහස් ඔළුවට කවි ලියන්න පුළුවන් එහෙම කට්ටියගේ තුල ගොඩක් වෙලාවට මනසේ තියෙන ඇල්ෆා තේටා කියන තරංග දෙක තමයි. දැන් අපි භාවනා කරන එක ගැන චුට්ටක් කතා කරමු. අපි කවුරුත් අහලා තියෙනවා දැන් ඔය විදිහට තමයි කලින් කියපු දේ තමයි බ්‍රේන් වේව්ස් ගැන කතා කරේ. ඒතර ඔයාලට තේරෙනවා භාවනාව කරනවා කියලා කියන්නේ මේ මානසික තරංග මෙන්න මේ එක්තරා මට්ටමකට ගන්න එක කියලා. දැන් අපි ඉඳගෙන භාවනා කරනවා නම් ඒ අපි ඇත්තටම භාවනා ස්ටේට් එකේද ඉන්නේ කියලා මේ විදිහට අපිට මැනගන්න පුළුවන්. අපි ඉන්නේ භාවනා කියන තත්ත්වයට ඇවිල්ලාද ඉන්නේ කියන එක අන්ත උපකරණ වලින් මැනගන්න පුළුවන්. ඉතින් භාවනාව ගැන අපි දැන් කතා කරනවා නම් අපි කවුරුත් අහලා තියෙනවා එක අරමුණක සිත තියාගෙන ඉන්නවා කියන කතාව. භාවනා කරනවා කියලා කියන්නේ අරමුණක
වැඩි වෙලාවක් සිත තියා ගැනීම ඇත්තටම අරමුණු ගොඩාක් මනසේ නැතුව අරමුණු වලින් පුළුවන් ගොඩාක් මනස නිදහස් කර ගැනීම තමයි භාවනාවේ අරමුණ භාවනා කරනවා කියලා කියන්නේ නිකන් ගෙදරක් අස්පස් කරනවා වගේ මනසේ ඇති දත්ත වලින් මනස නිදහස් කර ගැනීමයි අපි ගොඩාක් මේ බ්‍රේන් එක ඩේටා ප්‍රොසෙස් කරමින් ඉන්නේ ඒ ඩේටා ප්‍රමාණය අඩු කර ගැනීම තමයි භාවනාවෙන් කරන්නේ මෙතෙන්දී අපි කවුරුත් දන්නවා භාවනා කරන්න අවශ්‍ය වුණාම අපි පළපෙණියෙන්ම කරන්න ඕන හිස් නිදහස් බාධා අඩු නිදහස් පරිසරයකට යනවා ඊළඟට රූප නොපෙනෙන ලෙස දැස වසා ගන්නවා ඊට පස්සේ අපිට පාසු සුදු වැඩි කරදරයක් දෙන්නේ නැති ඒක ගැන ටෙන්ෂන් දෙන්න අවශ්‍ය නැති සුදුසු ඉරියව්වකින් වාඩි වෙනවා ඒ වගේම මිනිස්සෙගේ ගොඩාක් එදිනෙදා ඩේටා ප්‍රොසෙස් වෙන්න අවශ්‍ය දත්ත ටික සැපේන පංචේන්ද්‍රියන්ගෙන් වැදගත්ම දේ තමයි S2 කියලා කියන්නේ S2 අරන් හිටියොත් රූප පේන එක නම් වළක්වන්න බැහැ නිසා 80%ක්ම තොරතුරු වෙන්නේ S2 න් ඒ නිසා අනිවාර්යයෙන්ම S2 වහගන්න එක අවශ්‍යයි අවශ්‍ය නම් කනට ශබ්දයක් සුදුසු ඒ භාවනාවට සුදුසු සංගීතයක් කනට දමාගෙන ඉඳීම ශබ්දයේ ඒ ශබ්දයට පමණක් ඇහෙන්න සලස්සගෙන කනට ඉයර් ප්ලග්ස් දෙකක් ගහගෙන ඉන්න එක සුදුසුයි මොකද වටේ තියෙන නොයේකුත් ශබ්ද අහනවට වැඩිය එක්තරා ශබ්දයකට විතරක් කන යොමු කරගෙන ඉන්න එක යම්කිසි මට්ටමකට භාවනාවක් වගේ කියලා අපිට කියන්න පුළුවන් දැන් අපි දැකලා තියෙන ඉයර් ෆෝන්ස් ගහගෙන ඇස් පියාගෙන සින්දු අහන කට්ටිය ඉන්නවා ඒකත් එක්තරා විදිහකට මේ බ්‍රේන් වේව් ස්ටේට් එක අර මහ මේ කලබලකාරී බ්‍රේන් වේව් ස්ටේට් එක වෙන බීටා කියන තත්වයේ ඉඳලා ඇල්ෆා තේටා කියන තත්වයට චේන්ජ් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් නමුත් ඒ අහන සින්දුව මේ ශබ්ද තරංග නිවැරදි සංඛ්‍යාතයක තියෙන තමන්ගේ මනස ඇල්ෆා තේටා තරංග වලට ගෙනියන මේ දෙයක් තමයි අපි කනෙන් අහන්න ඕනේ. එතකොට තමයි ඒ බ්‍රේන් වේව් එක භාවනා කියන තත්වයට චේන්ජ් වෙන්නේ. මේ විදිහට නිදහස් තැනක පහසු ඉරියව්වෙන් වාඩි වෙලා කනට ඉයර් ප්ලග්ස් ගහගෙන තරංග යොමු කරගෙන ඉන්නකොට පැයක් හරි පැය භාගයක් හරි ඔබට ඒ බාහිර ලෝකයේ දත්තවලින් නිදහස් වෙලා ඉන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවට ටික වෙලාවක් කරගෙන ඉන්නකොට ඔබේ මොළයේ තරංග ක්‍රමයෙන් ස්ලෝ ඩවුන් වෙලා ඇල්ෆා කියන තරංග මට්ටමට එනවා. බාහිර ලෝකයේ ගණත් යම් අදහසක් තියෙනවා අපිට. ඒ කියන්නේ අපිට සිහි නැතුව නිින්ද ගිහිල්ලාම නෙමෙයි. නමුත් ඔබේ මුළු අවධානයම ඔබේ අභ්‍යන්තර ලෝකයට යොමු වෙනවා. දැන් අපි සින්දුවක් අහනවා නම් අපිට එළිය කවුරුහත් ළඟට ඇවිල්ලා හිටන් ඉරියස් සමහරලාට අපිට පේන්නේ නැහැ. බාහිර ලෝකේ මොනවද වෙන්නේ කියලා අපිට අදහසකුත් නැහැ. ඒ තොරතුරු ඇහෙන්නේත් නැහැ. අපි අපේ අර ෆෝකස් එක යනවා ගොඩාක් එක්කෝ අහගෙන ඉන්න සින්දුවට ඒ විදිහට යනවා. ඔයාලට අත්දැකීමුත් ඇති සමහරලාට ගොඩාක් ෆෝකස් වෙලා යමක් ඉන්නකොට කවුරු හරි කතා කරත් ඇහෙන්නේ නැහැ. සමහරලාට කෙනෙක් ඇවිල්ලා හිටගෙන ඉන්නවා ඒ පේන්නේත් නැහැ. අන්න ඒ වෙලාවකදී අපිට හිතන්න පුළුවන් අපේ මනස අර ඇල්ෆා තේටා තත්වයට ගිහිල්ලා කියලා. මොකද ඒ තරමට එක්තරා අරමුණකට සිත ෆෝකස් වෙලා තියෙන වෙලාවල්. ඉතින් මේවා භාවනා කරනම වෙලාවට විතරක් නෙමෙයි. නිකන් අවස්ථාවලදීත් අපිට අත්දැකීම් හැටියට එනවා. නමුත් කෙනෙක්ට මේ ගොඩාක් මේ ඇල්ෆා තේටා කියන කන්ඩිෂන් එකට මනස ගන්න ඕන නම් ඒ කෙනාට පුළුවන් මේ විදිහට ඉයර් ප්ලග්ස් දෙකක් ගහගෙන නිදහස් තැනකට ගිහින් වාඩි වෙලා තනිවම හුදකලාවම සින්දුවක් වගේ සුදුසු ශබ්දයක් අහන කෙනෙක්ට ඒක හොඳ භාවනාවක් කියලා අපිට කියන්න පුළුවන්. මේ විදිහට කරන අය ලෝකයේ සමාජයේ ඕන තරම් ඉන්නවා. දැන් විශේෂයෙන්ම සංගීතයම කරන අය ගොඩාක් වෙලාවට ඉන්නේ මේ ඇල්ෆා තේටා කියන මෝඩ් එකේ තමයි. ස්ලයිට් ලයිට් මෙඩිටේටිව් මෝඩ් එකක තමයි සින්දු අහන සංගීතය කරන අය ඉන්නේ. ඒගොල්ලන් ගොඩක් නිර්මාණ කටයුතු කරනකොට පිරිසෙන් ආයින් වෙලා නිදහස් මානසිකත්වයෙන් ඉන්න තැනදිත් ගොඩාක් ක්‍රියේටිවිටි ඔළුවට පහළ වෙන්නේ මේ ඇල්ෆා තේටා කියන තත්ත්වයට බ්‍රේන් වේව් එක ගියාම. භාවනා කරනකොට සමහරට අවස්ථාවක් එනවා ඔබේ සිරුර සම්පූර්ණයෙන් ගන තියෙනවා මනස ඇහැරිලා ඉන්නවා ඒකෙදිත් තේටා වේව් අවස්ථාව කියලා කියන්නේ ඒන්නේ ඒකෙදි ඔබේ ඇඟ සම්පූර්ණයෙන්ම වෙන ඇඟ වෙනයි මනස වෙනයි කියලා ඔබටම තේරෙනවා මනස වෙන් වෙලා මනසට සිහිනක් පේනවා නමුත් ඇඟ සිරුරයි මනසයි
දෙක වෙන් වෙලා වගේ අවස්ථාවක් එනවා භාවනා කරගෙන යනකොට. ඒකෙදී පවතින බ්‍රේන් වේව් එක තමයි තේටා වේව් එක කියලා කියන්නේ. ඊළඟ අවස්ථාව තමයි ඊට පස්සේ තියෙන ඩෙල්ටා කියන අවස්ථාව. ඒක ඇති වෙන්නේ REM sleep එකේදී. ඒ කියන්නේ ඩෙල්ටා බ්‍රේන් වේව් එකක් ගමන් කරන්නේ කිසිම හීනයකුත් පේන්නේ නැති ඉතාම තද නින්දේදී. ඒකත් එක්තරා විදිහක භාවනාවේ තරංගයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට තමයි මං කිව්වා ගැමා කියන වේව්ස් එක වේව් එක. ඒ ගැමා කියන වේව් එක බ්‍රේන් එකේ ඇති වෙන්නේ සුපර් කොන්ෂස්නස් වෙච්ච වෙලාවට. ඒ කියන්නේ කෙනෙක්ගේ කුණ්ඩලිනිය අවදි වෙලා පල්ලෙහා තිබුණු චක්‍රවල මේ පල්ලෙහා තිබුණු කුණ්ඩලිනි එනර්ජි එක උඩට ඇවිල්ලා කෙනෙක්ගේ තර්ඩ් අයි එක එහෙම ඇක්ටිවේට් වුණොත් අන්න ඒ අවස්ථාවේදී කෙනාගේ බ්‍රේන් වේව් චෙක් කරොත් එයාට සුපර් කොන්ෂස්නස් තියෙන ඒ කියන්නේ ලොකු විස්තරයක් තියෙනවා. මම ඒක දිග වැඩි නිසා කියන්නේ ගැමා වේව් කිරණයක් කිරණ තමයි ඒ වෙලාවේ මොළේ ක්‍රියාත්මක වෙන්නේ. මානසික තරංග ගැන කියපු නිසා තවත් පොඩි දෙයක් ඒකට එකතු කරන්නම්. ඒක අතිශයින් වැදගත්. මම වෙන දවසක ඒක ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ගොඩක් මිනිස්සු සමාජයේ දැනුවත් නැහැ කුඩා ළමයි. ඒ කියන්නේ මිනිස්සෙගේ ජීවිතේ වටිනාම අවස්ථාව තමයි ළමා අවධිය. ඒ ළමා අවධියේදී දරුවෙක්ගේ මොළයේ ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද කියලා බලලා එයාව ජීවිතේ කොයි වගේ උසස් පුද්ගලයෙක්ද කරන්න ඕන කියන එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් ඇත්තටම පුංචි කාලේදී. ඒකට අපිට මේ මානසික බ්‍රේන් වේව්ස් ගැන පොඩි ළමයින්ගේ ක්‍රියාත්මක වෙන ඒවා ගැන ඉතා හොඳ අවබෝධයක් ලෝකයේ සමාජයේ මිනිස්සුන්ට තියෙන්න ඕන. පොඩි ළමයාගේ බ්‍රේන් වේව් එක තමයි ඇත්ත වශයෙන්ම වටිනාම මානසික තරංගය. ඒත් අපි බලමු කොයි කොයි වයසේදීද මොන මොන විදිහේ මානසික තරංගද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දරුවෙක් සාමාන්‍යයෙන් ඉපදුණු දා ඉඳලා අවුරුදු 3ක් වෙනකන් එයාගේ තුල වැඩ කරන්නේ ඩෙල්ටා කියන මානසික තරංගය. ඩෙල්ටා කියන මානසික තරංගයේ ස්වභාවය ගැන මම චාට් එකේ දාලා තියෙනවා. ඒක බලන්න. ඩෙල්ටා බ්‍රේන් වේව් මේ බ්‍රේන් වේව්ස් තමයි බිඳුවේ ඉඳලා 3 වෙනකන් යන්නේ. ඇත්තටම ඩෙල්ටා කියලා කියන්නේ REM sleep එක කියන එක. ඒ කියන්නේ deep dreamless sleep කියන මානසික තරංගය තමයි පුංචි ළමයෙක්ගේ බිඳුවේ ඉඳලා 3 වෙනකන්. ඒ ළමයින්ට බිඳුවේ ඉඳලා 3 ළමයින්ට disturb කරන එක ගොඩාක් වැඩි ශබ්ද දාන එක ඒක කොහෙත්ම සුදුසු නෑ. බිඳුවේ ඉඳලා 3 වෙනකන් ඒගොල්ලෝ ගොඩාක් නිදියන meditative mind එකක තමයි ඉන්නේ බිඳුවේ ඉඳලා 3 වෙනකන් යනකම්. ඊට පස්සේ අවුරුදු 4 ඉඳලා 8 වෙනකන් දරුවන්ගේ මානසික තරංග තියෙන්නේ තේටා කියන තරංග මට්ටමේ. තේටා කියලා කියන්නේ මේ meditative brain තරංගයක්. ඒ කියන්නේ light sleep, deep meditation, fantasy, creative කියන brain wave තරංගේ තමයි තේටා කියලා කියන්නේ. ඊට පස්සේ අවුරුදු 9 ඉඳලා 13 වෙනකන් alpha තරංගේ. හොඳම තරංගේ තියෙන්නේ අවුරුදු 9 ඉඳලා ළමයෙක්ගේ 13 වෙනකන්. alpha තරංගේ තමයි ඒකත් meditative තරංග, කියන්නේ භාවනා තරංගයක්. light meditative, creative, super learning and conscious. ඒ කියන්නේ ඒ කාලේ තමයි ළමයි ඔය නිකන් fantasize කරන්නේ මම හීරෝ, මම සුපර්මෑන් එහෙම කියලා. يعني අන්න ඒ වගේ අලුත් ක්‍රියේටිවිටි අදහස් එන තරංගේ තමයි ලොක් වැඩිහිටියන්ටත් තියෙන සුදුසුම තරංගයක් තමයි ඇල්ෆා තරංගේ. අවුරුදු 9 ඉඳලා 13 ළමයින්ට බාහිර ලෝකයෙන් කරදර හිරිහැර උනේ නැත්තම් ස්වභාවිකවම මනසේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඩිස්ටර්බ් කරේ නැත්තම් දේමෝපියෝ හරි කවුරු හරි. ඇල්ෆා තරංගේ ඉතාම හොඳ ගණ ගන්න සුදුසු ක්‍රියේටිවිටි වලට සුදුසු. මේ කියන්නේ මේ ලෝකේ නැති ඉමැජිනරි දේවල්. ඒ කියන්නේ ඕවේ නිකන් හඳේ හා හඳෙන් තරු කඩා ගන්නවා, මම සුපර්මෑන් වෙලා ආසට යනවා, ඔය වගේ දේවල් පොඩි ළමයි කල්පනා කරනවා. අන්න ඒ වගේ අමුතු දේවල් හිතන්න පුළුවන් ෆැන්ටසයිස් කරන්න පුළුවන් තරංගයක් තමයි ඇල්ෆා තරංගය කියලා කියන්නේ. සමහර වැඩිහිටි අයගේ තුලත් කොච්චර වයසට ගියත් සමහරට මේ ඇල්ෆා තරංගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට එක්ස්ට්‍රා ඕඩිනරි දේවල් ඔය විදේශයේ විශේෂයෙන්ම විදේශ රටවල ලස්සන ඔය චිත්‍රපටි හදන්න අදහස් පහළ වෙන, පොත් ලියන්න, දැන් ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වගේ කතාවක් ලියන්න ෆැන්ටසයිස් කරන්න. නැත්නම් අපි හිතමු තව අර මේ තව ලස්සන අර නිකන් චිත්‍රපටි
හැදිච්ච ලස්සන කතන්දර පොත් තියෙන්නේ. ඔයාලා දැකලා ඇති හැරි පොටර් වගේ. අන්න ඒ වගේ කතා පොත් ලියන්න වැඩිහිටියෙක්ට පුළුවන් වෙන්නේ. ඒ වගේ ෆැන්ටසි එකක් මනසේ හැදෙන්නේ මේ මේ පොඩි ළමයින්ගේ තුල ඉබේ ක්‍රියාත්මක වෙන අවුරුදු 9 ඉඳලා 13 වෙනකන් ඉබේ ක්‍රියාත්මක වෙන ඇල්ෆා තරංගයේ වැඩිහිටි වයසේදීත් ක්‍රියාත්මක වුණොත් අන්න ඒ වගේ ආට ඒ වගේ ෆැන්ටසි පොත් වගේව ලියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක ඒක පොඩි ළමයෙක්ට ඒ වයසේදී නිකම්ම මනසේ ඇති වෙන තරංගය. ඊළඟට අවුරුදු 14 ඉඳලා 30 වෙනකන් බේටා කියන තරංගයේ මානසික තරංගය ඇති වෙනවා. ඒක ටිකක් බේටා තරංගය ඇති වුනහම පොඩක් ව්‍යාකූල ගතියයි 14 ඉඳලා 30 විතර වෙනකන් ඇති වෙන. ඉතින් මම ඒක ගැන ඉදිරියේ දවසක විශේෂයෙන් මේ වයස් සීමාවල් සහ මේ මානසික තරංග ඒ තරංග ඇති වෙනකොට ඒ අයගේ චරිතවල හැසිරීම වගේ දේවල් අපි වෙන දවසක වැඩි කතා කරන්න. අද කතා කරේ සාරාංශයක් වගේ. ඉතින් මං කිව්වා මිනිසෙගේ තුල පවත්වන සුසුම තරංගයේ සමා ඇල්ෆා සහ තේටා කියන තරංග දෙක කියලා. මෙන්න මේ தত্ত্বය මනසේ ඇති කරන්න මේ தত্ত্বය ක්‍රියාත්මක කරවන්න භාවනාවක් අපිට කරන්න පුළුවන්. අපිට ඒ දැන් මං අද මාතෘකාවේදී මුලින්ම කියලා දුන්නේ මෙන්න මේ මෙඩිටේෂන් එක මෙන්න මේ විදිහට භාවනා කරොත් ඔයාගේ මනස පැය භාගයක් පැයක් ඇතුළත ඇල්ෆා තේටා කියන தත්ත්වයට යනවා කියලා. ලෝකයේ සුප්‍රකට විද්වතුන් විද්‍යාඥයින් පරීක්ෂණ කරලා අනුමත කරපු ශබ්ද තරංග නාද මාලාවක් තියෙනවා. මනස ඒකාත්මික කරන්න අරමුණු වලින් නිදහස් කරලා ඇතුළින් ඇතුළට අවධානය අරගෙන බ්‍රේන් වේව් ස්ටේට් එක ඇල්ෆා තේටා කියන මට්ටමට අරගන්න. ඉතින් ඒක අහන්න සැලැස්සුවාගෙන දිනකට පැය භාගයක් හෝ පැයක් නිදහස් පරිසරයේ කර්මං කියපු විදිහට භාවනා කිරීම ඔබට සුදුසුයි. ඉතින් සවුන්ඩ් ට්‍රැක් එක මම වීඩියෝ එකේ අවසානයටත් දාලා තියෙනවා. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකෙත් දාලා තියෙනවා. ඒක වලට පාවිච්චි කරලා ඒ භාවනාව ෆෝකස් කරගෙන කරන්න පුළුවන්. ඒක රෙකමෙන්ඩඩ් ලෝකේ අනුමත වෙච්ච පරීක්ෂණ කරලා ඒක කරගෙන භාවනාවකට පුද්ගලයන් යොදවලා ඉයර්ෆෝන්ස් දාලා කන් දෙකට ඒක අහගෙන ඉන්න සලස්සල ඒ වෙලාවේ මොලේ කිරණ මැනලා අනුමත කරගෙන තියනවා. මෙන්න මේ ශබ්දය අහගෙන කෙනෙක් පැය භාගයක් විතර ගියාට පස්සේ යාගේ බ්‍රේන් වේව් ස්ටේට් එක අනිවාර්යයෙන්ම ඇල්ෆා තේටා කියන මෙඩිටේටිව් ස්ටේට් එකට ගිහිලා තියෙනවා කියලා. ඒ නිසා ඒ වගේ අනුමත වෙච්ච ශබ්ද තරංග නාද මාලාවක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ ශබ්දයේ කනට දමාගෙන භාවනා කරනකොට ඒක කරන හැටිත් මම පියවර කීපයක් තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. මේ මානසික මට්ටම ඇල්ෆා තරංගයට එන්න ඒකේ කරන්න පටන් ගන්න මෙහෙමයි. පියවර එක පළවෙනියෙන්ම පහසු නිදහස් ස්ථානයක් තෝරා ගන්න. තමන්ට පාසු කාමරේ හරි ඇඳ උඩ හරි එළියේ ගහක් යට හරි කොහේ හරි තමාට සුදුසු නිදහස් පරිසරයක් ස්ථානයක් තෝරා ගන්න. දෙක, තමාට පාසු ඉරියව්වකින් වාඩි වෙන්න පුළුවන්. ඕමනාම ඉරියව්වකින්, පද්මාසන ඉරියව්වෙන් හරි පුටුවක් උඩ හරි ඇඳක් උඩ හරි තමුන්ට කම්ෆර්ටබල්, ඒක ගැන තමුන්ට අවධානය වැඩි දෙන්න ඕනේ නැති පාසු ඉරියව්වකින් වාඩි වෙන්න. තුන්වෙනි එක දැස පියා ගන්න. ඊළඟට හතර හොඳ ගැඹුරු හුස්මක් කරගන්න. පහ උඩටගත් ගැඹුරු හුස්ම පහළට හෙළන විට මානසිකව මනසින් දකින්න නොම්බර තුන කටින් නෙමේ දැන් ඇසුත් පියාගන්නේ මනසින් නොම්බර තුන දකිනවා. ඒ වගේම නොම්බර තුන තුන් වරක් මනසින් තුන 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 කියලා කියන්න. මේක සිද්ධ වෙනකොට ඔයාලා කන් දෙකට ඉයර්ෆෝන්ස් දෙකක් දාගෙන මම මේ දීලා තියෙන ශබ්ද තරංගය කන් හරහා ඔබට ඇහෙන්න සැලැස්විලා කන ඒක ඇහෙන අතරේ තමයි ඔබ මේ දේ කරන්න ඕනේ. වාඩි වෙලා ඉඳගෙන ඉයර් ප්ලග්ස් දෙක ගහගෙන ඇස් දෙක පියාගෙන හොඳ ගැඹුරු හුස්මක් ගන්නකොට බෑග්‍රවුන්ඩ් එකෙන් ඔබට කණෙන් මේ ශබ්දය ඇහෙන්න ඕන. මම මේ දාලා තියෙන මියුසික් එක දාගෙන තමයි මේ භාවනාව කරන්නේ. එතකොට උඩට ගත්ත ගැඹුරු හුස්ම පහළට එන අවස්ථාවේදී අර ශබ්දයත් බෑග්‍රවුන්ඩ් එකෙන් අහගෙනම මනසින් කියන්න නොම්බර තුන තුන් වරක් තුන 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 කියලා. ඊළඟට ඒක ඉවර වෙලා ආයෙත් තව ගැඹුරු හුස්මක් ආයෙත් හොඳින් අරගන්න. ඒක ආපහු පහළට හෙළන විට මනසින් අංක දෙක
අංක 2 2 2 කියලා තුන් වරක් මනසින් කියන්නේ ඒ වගේම අංක 2 රූපය මනසින් දකිමින් ඇතුලෙන් හිතින් මනසින් කියමින් 2 2 කියලා තුන් වරක් කරන්න. ඊළඟට ආයෙත් ඒ විදිහටම හොඳ ගැඹුරු හුස්මක් ගන්නවා. නම්බර 1 තුන් වරක් හිතෙන් කියනවා හිතෙන් අංක 3 දකිනවා. ඒ විදිහට අංක 3 2 1 කියන එක තුන් වරක් ගැඹුරු හුස්ම පහළට දානකොට කියමින් ගත කරනවා. මේ කාලය තුළ මං කියෝ වගේ පසුබිමින් නැත්තම් ඊය ප්ලග්ස් දාගෙන ඔබ මේ සංගීතය ඇහෙන සලස්වන්න ඕන. මේ සංගීතය ඇහෙන්නේ ඔබට නිකන් ටක් 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 කියන ශබ්දයක් තමයි එන්නේ. ඔබේ ඇතුලාන්තයේ මේ ටක් කියන ශබ්දය ඇහෙනකොට ඇතුලේ තියෙන ඉන්ද්‍රියකට තට්ටු කරනවා කියලා හිතන්න. ඒක ටක් 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 කියලා තට්ටු කරන්නේ ඔබේ කෝ ඉස කබලට නැත්තම් ඔබේ කනට, ඔබේ නාස්තුඩු වලට, ඔබේ උගුර දිහාට, නිකටට, මූණේ තැන් තැන් වලට. අන්න ඒ විදිහට ඒ ශබ්ද තරංගයේ ටක් ටක් ශබ්දයත් එක්ක මනස ෆෝකස් කරගෙන ඒ ශබ්දය ඔබේ සිරුර හැම තැනම පළමිනියටම මූණෙන් හිස් මුදුනෙන් පටන් අරගෙන හිතෙන් හැමදේම මේ කරන්නේ. දැන් හිතෙන් ඒ ශබ්දයත් එක්ක ඔබේ ඇතුළාන්තයේ තියෙන ඉන්ද්‍රියින් වලට ඒ ශබ්දයත් එක්කම තට්ටු කරමින් යන්න. කන්දි දැන් ටක් 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 ගාලා කන් දිහාට තට්ටු කරනවා, කට්ටු කරනවා, තට්ටු කරනවා කියලා කන දිහාට ඒ ශබ්ද තරංගයත් එක්ක ඔබේ අවධානය දීලා තට්ටුවත් එක්ක ඇතුළෙන් ඔබත් තට්ටු කරන්න. ඊට පස්සේ නල්ල දිහාට තට්ටු කරන්න. ඊට පස්සේ කන්, තොල්, බෙල්ල ඒ විදිහට හිසේ සිට පපුව හැම තැනටම කකුල් දෙකේ පල්ලෙහාට යනකම් මේ ශබ්දයත් එක්ක ගමන් කරමින් ඔබට දැන් කැමති වෙලාවක් එක තැනක ඉන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ටක් ටක් ශබ්දයත් එක්ක තට්ටු කරන්නේ ඔබේ කන දිහාට කියලා. ඒක කැමති වෙලාවක් කන දිහාට තට්ටු කර කර තට්ටු කර කර ටක් 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 ගා ඉඳලා ඊට පස්සේ නහය දිහාට මාරු වෙන්න පුළුවන්. ඒ විදිහට අවධානය එළියට දෙන්නේ නැතුව ඇතුළට දෙමින් ඒ ශබ්දයත් සමග ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියින් වලට ෆෝකස් එක දෙමින් ඉසේ සිට පාදාන්තය දක්වාම ඒ විදිහට ගමන් කරන්න. ඒ විදිහට ශබ්ද තරංගයත් එක්ක ඒ විදිහට මුළු සිරුරටම කරන්න. ඉතින් මේක ටිකක් වෙලා කරනකොට ඔබේ ෆුල් ෆෝකස් එක ආභ්‍යන්තර ලෝකයට, ඔබේ ඉන වර්ල්ඩ් එකට යොමු වෙනවා. එතකොට ඒත් එක්කම මේ මානසික තරංගය ඔබේ තිබිච්ච තිබුණනම් කලබලකාරී බාහිර ලෝකයේ එක්ක තිබිච්ච බ්‍රේන් වේව් ස්ටේට් එකේ ඉඳලා අර ඇල්ෆා තේටා කියන තත්ත්වයට මාරු වෙනවා කියලා රෙකමෙන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඒ නාදමාලාව තමයි මට ඕනේ ඉදිරිපත් කරන්න. මම හිතනවා ඔයාලට දැන් මේ අවසානයේ වීඩියෝ එකේ ඒ ශබ්දයත් මම යොමු කරලා තියෙන එක අහන්න. ඒ වගේම ඒක කමෙන්ට් සෙක්ෂන් එකෙත් ඒ ශබ්දමාලාව දාලා තියෙනවා. ඒක ඔයාලට අහලා මේ භාවනාව කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මේක ලෝකයේ ගොඩාක් දෙනෙක් විදේශ රටවල සුප්‍රසිද්ධ නළුනිලි ක්‍රීඩකයෝ ගොඩාක් ධනවත්තු පාවිච්චි කරන අතිශය ප්‍රබල ශබ්ද තරංග මාලාවක්. ඉතින් මම හිතනවා ඔයාලටත් ඒකෙන් යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. අපි ආයෙත් එහෙමනම් ලබන සතියේ හෝ ඊළඟ සතියේ අපි අලුත් දෙයකින් හමු වෙනකන් හැම දිනාටම තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.